ඔබේ ඉංග්‍රීසි වචන මාලාව වැඩි දියුණු කර ගැනීමට ලේසි ක්‍රම හතක් ලෝකයෝ විත් සුභේ YouTube channel එකෙන් අද දවසේ ඔබට අපි තිලින කරනවා. ඔබගේ ඉංග්‍රීසි සංනිවේදන කුසලතා වර්ධනය කරගන්නට විශිෂ්ට විදිහක් තමයි ඔබේ වාග් මාලාව වැඩි දියුණු කර ගැනීම. ඒ තුලින් ඔබට වඩාත් පැහැදිලිව සහ නිවැරදිව කතා කරන්නටත් ලිවීමටත් හැකි වෙනවා. එහෙමනම් බලමු අපි මොනවද මේ සරල ක්‍රම හත කියලා. සෑම දිනකම අලුත් වචනයක් ඉගෙන ගන්න. ඔබගේ වචන මාලාව ඉක්මනින් වර්ධනය කරගන්නට නම් සෑම දිනයකම එකදු හෝ අලුත් වචනයක් ඉගෙන ගැනීමට උත්සාහ දරන්න. මෙය සිදු කිරීමට බොහෝ විදි තිබෙනවා. ඔබට පුළුවන් පුවත්පතකින් හෝ සඟරාවකින් වචනයක් සොයා ගන්න. නැතිනම් වෙබ් අඩවියකින් ඔබට මේ වචන හොයා ගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ඉතා සරලව ශබ්දකෝෂයකින් වුණත් අලුත් වචනයක් ඔබට තෝරා ගන්න පුළුවන්. මීළඟට බලමු ඔබ ගාව නිතර පරිහරණය කර තබා ගැනීමට පුංචි පොතක් භාවිතයට ගැනීම. දිනපතා අලුත් වන ඔබ සොයා ගන්නා නව වචනවල ලයිස්තුවක් පවත්වාගෙන යෑම ඉතා හොඳ දෙයක්. එයින් ඔබට ඒවා නැවත නැවත කියවා බලා ඔබගේ දෛනික වාග්මාලාවට හිමින් එකතු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එම නිසා ඔබ යන තැන මේ පුංචි පොත අරගෙන ගියොත් ඔබට අමතක වෙන දෙයක් පවා නැවත බලන්නට පුළුවන්. ඒ වගේම කෙතරම් වචන ප්‍රමාණයක් ඔබ දැනටමත් ඉගෙනගෙනද යන්න සොයා බලන්නත් පුළුවන්. ඒ වගේම ශබ්දකෝෂයක් භාවිතයට ගැනීම. ඔබට කරන්නට කිසි දෙයක් නැති නිදහස් වෙලාවන් ඔබට කොතරම් ලැබෙනවාද? ඔබට පුළුවන් ඔබ යම් පෝලිමක ඔබේ වාරය පැමිණෙන තෙක් රැඳී සිටීමේදී, එහෙම නැත්නම් ඔබගේ දිනපතා ගමන් වාරවලදී, එහෙම නැත්නම් බස් රථයක් බලාපොරොත්තුෙන් සිටින අවස්ථාවක උනත් ශබ්දකෝෂයක් ඔබ තුල තිබෙනවා නම් එක හෝ වචනයක් ඔබට පාඩම් කිරීමට පුළුවන්. ඉන් අනතුරුව ඔබට වෙලාවක් තිබෙන අවස්ථාවක ඔබගේ කලින් සඳහන් කරපු පුංචි පොතේ එම වචනය සටහන් කරගන්නටත් පුළුවන්. එම නිසා ශබ්දකෝෂයක් ඔබ ගාව තිබෙනවා නම් ඔබට ඕනම අවස්ථාවක නොදන්න වචනයක් එක මොහොතකින් ඔබට හොයා ගැනීමට පුළුවන්. සබඳතා උඩනගා ගන්න. අලුත් වචනයක් ශබ්ද නගා කීමෙන් ආරම්භ කොට එය ඔබ දැනටමත් දන්නා වචනයකට ගලපන්න. එහෙම ගැළපීම මගින් ඔබට අලුත් දේවල්, අලුත් වචන, ඔබට නුහුරු දේවල් හුරු වෙන්නට පටන් ගනීවි. කියවන්න කියවන්න සහ කියවන්න. සෑම දිනකම යම් දෙයක් කියවීමට උත්සාහ කරන්න. විශේෂයෙන්ම නවකතා සඟරා සහ පුවත්පත් ආදිය. ඔබ කියවනා තරමට ඔබ අලුත් වචනවලට නිරාවරණය වේවි. ඔබ කියවමින් අලුත් වචනවල තේරුම් සොයා යද්දී එහි සඳහන් වන වාතාවරණයට අනුව එහි අදහස සොයා ගැනීමට උත්සාහ ගන්න. ඒ වගේම එහි තේරුම සොයා ගැනීමටත් ඔබට ශබ්දකෝෂය භාවිතා කරන්නට පුළුවන්. වාක්‍ය සාදන්න. ඔබ නව වචනයක් සොයාගත් විගසම එහි තේරුම බලා එය ඔබගේ පොතේ සනිටුහන් කරගන්න. ඉන් පසු සොයාගත් නව වචනය යොදාගෙන අඩුම තරමේ වාක්‍ය පහක්වත් සාදන්න. මෙයින් ඔබට එම වචනයේ තේරුම හොඳින් ධාරණය වනවා වගේම එය එදිනෙදා සංවාදවලදී භාවිතා කළ හැකි ආකාරය ගැන නිසි අවබෝධයක් ඔබට ලැබේවි. සංවාදයේ නිරත වන්න.
සරලවම අන් අය සමග සංවාදවල නිරතවීම ඔබට නව වචන සොයා ගැනීමට බෙහෙවින් උපකාරී වේවි. කියවීමේදී වගේම කතා කරද්දීත් නව වචනයක් ඇසුණු විට එය පසුව අධ්‍යයනය කිරීම සඳහා හොඳින් මතක තබා ගන්න. ඉන් අනතුරුව සෙමින් එය ඔබගේ වචන මාලාවට එකතු කර ගන්න. එහෙමනම් ලෝකයෝ විත් සුබේ YouTube channel එකෙන් අද දවසේ අපි සමුගන්නවා. විශ්වාස කරනවා යම්කිසි දෙයක් ඔබ අපේ channel එක තුළට ඇවිත් ලබා ගත්තාය කියන විශ්වාසයෙන් අපි ගිහින් එන්නම් ඔබ සැමට ජය ප්‍රාර්ථනා කරලා.